arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse namo tassa bhagavato arahato samma sambuddhasse buddhaṃ saraṇaṃ gacchāmi buddhaṃ saraṇaṃ gacchāmi dhammaṃ saraṇaṃ gacchāmi dhammaṃ saraṇaṃ gacchāmi saṅghaṃ saraṇaṃ gacchāmi saṅghaṃ saraṇaṃ Dhyam Dhyam Karanam Gacchami 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 Satyam di sanggam sarunan gacchan Sota Swami Nuhansi Timbara Janma dinya Sihipak karagana Nuhansi ta Niduk nilu di sampatya tuwa Me asani Nung katai susidra karagana yanna ta Satya dhaliwa Tinuhi balapura Satyuai Nipuja susidra karami Kita ilang api Nipuja puja wakawasara In janika karaganna wu jambandu udara punya sampatyak tiyena nan e kusala sampatye hetu kotagena e swamin wahanseta saathana katayutu usas aakarayen siddha karagena yannata satya labewa kiyala prarthana api hama denatama in janika karaganna wu udara mahat punya sambhare melo wathen ape jeevitha වාසනාව සැදගෙන සංඛාර සමන සුවපත් කරගෙන බුදුපතේ බුදු මහ රහතන් වහන්සේලා නීතනදී වදාළ පාන්ත අමා මහ නිවනින් සැනසෙන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනාව කරගෙන දැන් අපි බුද්ධ පූජාව කරද්දී සදා කෞරුත් නමස්කාරය කියනවා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධ සම්පන්න දැන් අපි ප්‍රථමයෙන්ම සකස් කරගත්ත දානවස්තු අග්‍ර කොටස ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පූජා කරගෙන දැන් මේ අනුතුරුව තවත් තාමත්ම වටිනා පින්කමක් සිදු කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ ධර්ම දානමය උතුම් පින්කමක් සිදු කර ගැනීමයි දැන් මේ සූදානම් වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බ දානං ධම්ම දානං විරාති කියලා. දාන අතරින් ධර්ම දාණය දිනනවා ශ්‍රේෂ්ඨත්වයටපත් වෙනවා කියන එක. දානවත්යෙන් ගත්තාම සින්නතේ ආමිත දාණය, අභය දාණය, ධර්ම දාණය කියලා දාන කොටස් දෙකකට බෙදලා පින්නතුන් අහලා තියෙනවා. ඉතින් ඔය දාන තුنين වඩාම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන්නේ ධර්ම දානයයි. ඒ මොකද ධර්ම දානයේ ඒ තරම් උසස් කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ධර්මය දැනගෙන තමයි පිළිගන්නේ අපි මේ සෑම සිංහමක්ම කරන්නේ දානාදී පුණ්‍ය කර්මයන් කරන්නේ සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කරන්නේ භාවනා කරන්නේ සුමාසත් මෞතුමිය වල විමලා විතාලනගේ මෑණියන්ට නිරෝගී සුව දීර්ඝායුෂ අත්පත් වේවා කියන මේ කරුණාසිත පහල කරගෙනයි ප්‍රාර්ථනාවන් සිද්ධ කරගෙනයි පූජාව සිද්ධ කරන්නේ. එහෙමනම් ඒ පින්නතුන් ඇතුළු මේ සඳහා සහභාගී වෙලා ඉන්න මේ කටයුත්තට අතහිත දුන්නාව තමන්ගේ වටිනා ධනිය වැඩිමලා වූ ඒ සෑම පින්නතුන්ලා තාම සන්තෝෂයට පත් වෙන්න අපේ ජීවිතේ ලබාගත්ත මහා පුණ්‍ය කර්මයක් අපි සිද්ධ කරගත්තා කියලා ධර්ම දානමය උදාර පින්කම සිද්ධ කරගත්තා කියලා බොහොම සන්තෝෂයට පත් වෙන්න ඕනේ. ඒ පිළිබඳව නැවත නැවත කල්පනා කරමින් මේ සිද්ධ සිද්ධීන් පහළ කරගන්න ඕනේ.
ඉන්සා දැන්නේ වෙලාවේදී උතුම් ධර්ම දානමේ පුණ්‍ය කර්මය සිද්ධ ගැනීම සඳහා කලමියෙන්ම මහා සංඝරත්නය උදෙසාමේ පොත් පූජා කර ගැනීමටයි සම්ජනා බලාපොරොත්තු වෙන්නේ. කණේන් තායි පූජා සිද්ධ කරන ලෙස දැන් දිනා මාලිකාන් කරන අතර විශේෂයෙන්ම මේ ධර්මදානී කීමෙන් අත්පත් වුණා වූ ඒකාර කුසලාන් සංකල්පය විශේෂයෙන්ම සිද්ධවෙන ජන්මදිනයේ සිහිපත් කරන්නා වූ ගෙවෙන කළ ආරණ්‍ය සේනාසන අනුපාසකව කටයුතු කරගෙන කරන ලාබුද ශ්‍රද්ධාලෝක ස්වාමීන් වහන්සේටද තව තවත් ධර්මඥානය ලැබිලා මේ පින්න පුල්ලා කාර්යයෙන් ධර්මයෙන් අවවාද අනුශාසනා කරන්නට උතුම් ආශිර්වාදයක්ම වේවා කියලා දැන් කවුරුත් නමස්කාරයේ යන්නේ.